එදා සිසි අතර අවුද්දේ ලංකායිද ඩුබායිවලට එන අයට එයාපෝට්ටගේ වෙච්ච අලුත් වෙනස්කම් මොනවද? ඇත්තරම ඩුබායි විසිට් වීසා ලංකාවේ නවත්තලද? ඔයා ඩුබායි වලට විසිට් වීසාන පළවෙනි වතාව නම් අනිවාර්යෙන් වෙනම දැන් ඔෆිස් එකක් තියෙන එයාපෝට් එකේ, ඒ ඔෆිස් එකට ඕගොල්ලෝ අනිවාර්යෙන් යන්න ඕන. කොයි වෙලාවකත් ඔයගොල්ලෝගේ මේන් ලගේජ් වලවත් හෑන්ඩ් ලගේජ් වලවත් CV print කරන් අරන් යන්න එපා. හයි, කොහොමද ඔයාලට? මම ආශිර ලක්ෂයන්. ඔන්න එහෙනම් 2024 අවුරුද්ද මුල්ම වීඩියෝ එක අද මම අරන් එනවා ඔයගොල්ලන්ට. ඇත්තටම ඔයගොල්ලන්ට මේ 2024 අවුරුද්ද සුබම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක නම් ඉතින් ඇත්තටම සුබ නැහැ කියලා මම දන්නවා. මොකද 2024 ලබනකොටම ඔයගොල්ලන්ට වැට් එක ගැහුවා කටපෙත්තටම යන්න. අද මම 2024 අවුරුද්දේ ඔයගොල්ලන් මුලින්ම වීඩියෝ එක ගේන්නේ 2024 අවුරුද්දේ කොහොමද අලුත් තුන විස්තර මොනවද ලංකාවේ ඉඳලා ඩුබායි වලට එන අයට එයාපෝට් එකේ වෙච්ච අලුත් වෙනස්කම් මොනවද, අලුතින් මොනවද අහන ප්‍රශ්න, එන්න දෙන සම්භාවිතාව කට්ටිව හරවලා යනවා කියලා ආයි මට ගොඩක් කට්ටිය කිව්වා. සමහරක් කට්ටිය දැන් මේ මට සතියකට විතර කලින් මගේ තව යාළුවෙකුත් ආවා. මම ඒගොල්ලෝ එකතු කරගත්ත තොරතුරුත් එක්ක තමයි මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ. ඇත්තටම ඩුබායි විසිට් වීසා ලංකාවේ නවත්තලද? ගොඩක් අය මේක අහනවා. නවත්තල නැහැ. ඔයගොල්ලන්ට විසිට් වීසා එන්න පුළුවන් මේ ඩුබායි වලට. කිසි ප්‍රශ්නයක් නැහැ. ගෑනු අයට, පිරිමි අයට, කපල් වලට එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අරම කලින් වීඩියෝ වල කිව්වා වගේම තමයි. ඔයාලට වලංගු පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ලංකාවෙන් නිකුත් කරපු, ඕගොල්ලන්ට ඩුබායි වෙන ඉෂු කරපු ලීගල් වීසා එකක් තියෙනවා නම්, විසිට වීසා එක, ටුවරිස් වීසා එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට මේ ඩුබායි වලට එන්න එයාලයින් එකකින් නිකුත් කරපු ෆ්ලයිට් ටිකට් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට මේ ඩුබායි වලට එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම විදියකට ඒගොල්ලන්ට නවත්තන්න බෑ. හැබැයි අර මම කලිනුත් කියන වගේ ලංකාවේ ඉන්න හැමෝම මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒගොල්ලෝ වෙන රටකට ගිහිල්ලා කීයක් හරි වැඩිපුර හම්බ කරලා තමන්ගේ පවුල උඩ දාන්න තමයි හදන්නේ. එතකොට දැන් වෙන රටවල් වලට යන්න බැහැනේ. ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත, කැනඩා ඒ වගේ රටවල් වලට යන 170,000 යනවා. ඒ හින්දා ඉතින් මිනිස්සුන්ට ලංකාවේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට උනත් අඩු මුදලකට යන්න පුළුවන් එකම රට ඩුබායි. නැත්තම් ඔය බද පෙරදිග රටවල් තමයි හැම අඩුවට යන්න පුළුවන්. ඒවලුත් ඉතින් විසිට් වලින් ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න තියෙන සම්භාවිත වැඩිම රට තමයි ඩුබායි කියන්නේ. එතකොට කට්ටිය ගොඩාක්ම එන්න හදන්න එනවා විසිට් වීසා ඩුබායි ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න. මේ ප්‍රශ්නත් එක්ක ගොඩක් කට්ටිය මෙහි ඉන්න හොරුන්ට රැවටිලා කෙල වෙලා ඊට පස්සේ ඉන්න තලක් නැතුව, කන්න බොන්න නැතුව පාරවල් හිඟා කරන. ඊට පස්සේ ඉතින් ලංකාවෙන් මේ එම්බසි වලින් ඒගොල්ලොම්මදී සල්ලි විදන් කරලා ලංකාවට ආපහු එන සමහරුම්ම ජෙල් එකේ තියලා කාලයක් තියලා උපවාස ගහලා යවනවා. ඉතින් මේ හින්දා ලංකා රජයෙන් ඒකයි මෙහෙම එයාපෝට් එකේ ඉන්න නිලධාරීන්ට, ඉමිග්‍රේෂන් එකේ නිලධාරීන්ට වෙනම කියලා තියෙන්නේ. යනකොට ඒගොල්ලොම ප්‍රශ්න කරලා ආනි කියලා. ඕක ඒ දවස්වල ඉඳන්ම වුණා. ඒ වුණාට දැන් වැඩිපුර ටිකක් ඕගොල්ලොම හොයලා බලන්නේ ඔයගොල්ලෝ යනකොට අර තියෙන ප්‍රශ්න හින්දා. අනිවාර්යෙන්ම ඕගොල්ලෝ ඩුබායි වලට විසිට් වීසා එකක් එනවා නම් අනිවාර්යෙන්ම ඔයා එන්නේ ටුවරිස් වීසා කියන විසිට් වීසා කියන්නේ ඔයගොල්ලෝ එන්නේ මේ රට බලන්න, ජොබ් එකක් හොයාගන්නවා කියලා ඒගොල්ලන්ට කියලා නෙවෙයි එන්නේ. ඔයගොල්ලෝ එන්නේ රට බලන්න. එතකොට අනිවාර්යෙන් එක තමයි ඔයා මේ රටට ඇවිල්ලා ඉන්න ඕන, ඉන්න තැනක් තියෙන්න ඕන. එතකොට මුලින්ම දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ ඔන්න පාස්පෝර්ට් එක හදලා ඊට පස්සේ විසිට් වීසා ලංකාවේ ට්‍රැවල් ඒජන්සියෙන් හරි මේ ට්‍රැවල් ඒජන්සියෙන් හරි දාගෙන ඊට පස්සේ ටිකට් එකකුත් බුක් කරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් ඔන්න එන්න එනවා. එයාපෝට් එකට එනවා. දැන් කට්ටියත් එක්ක, ගෙදර මිනිස්සුත් එක්ක එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් බෑග් එක එළියට අරගෙන දැන් ඔයා එයාපෝට් එක ඇතුළට යනවා. යනකොටම ඔයා ඩුබායි වලට විසිට් වීසා එන පළවෙනි වතාව නම් අනිවාර්යෙන් වෙනම දැන් ඔෆිස් එකක් තියෙන එයාපෝට් එකේ, ඒ ඔෆිස් එකට ඔයගොල්ලෝ අනිවාර්යෙන් යන්න ඕන. එතකොට ඔයගොල්ලොන්ගේ එතනින් කෙලින්ම යවනවා එතනට අහලා ඉන්න ඇතුළට යනකොට කට්ටියක් ඒගොල්ලොන් අහලා මොකද විසිට් හරි එන යන්න මේ ඔෆිස් එකට යන්න කියලා යවනවා. ඊට පස්සේ එතනින් ඔයගොල්ලන්ගෙන් අහන මොකට දෙන්නේ, ජොබ් එකකට දෙන්නේ, ජොබ් එකට කියන්න එපා නෑ කියන්නේ, මෙහෙමයි මේ මෙහෙම කියලා විස්තර එලස යව්වට පස්සේ ඒගොල්ලෝ අහනවා හරි ඔයා යන්නේ රට බලන්න ජොබ් එකක් කරන්න.
ඇසි කියන්න මයන් රට බලන්නක ඉට පස යාන කෞදවාගේ රට ඉන්න කිය. ඔයා මේ රටට මේ රටින් කවරුවරි ගන්න ඉන්නවන මේ රටවායි ඔයා දන්න යාලුවක් කවරුවරි නෑදෑගෙන කින්නවන ඒයාගේ පස්පොට් කොපික අනිවාරෙන් අර ළඟතියාගන්නන පොට ඇද මොක දෙගොලු ප්‍රශ්නාන පුලින් මාන ඔයා කවර ඉන්නදී මේරට ඉටවස්සේ තොටවා පෙන්න්න ඕන යාර ඔයා මෙ ඉන්නවාගේ යාලුව නෑදෑගෙනගේ පස්පොට් කොපියක් මෙයා තමයි මේගේ නැදැ පුතාරම අවල් පුතාරම නෑකෙනෙක් කියල කියන්න කියලා මෙයා ගාට තම යන්න කියල ඊට පස්සේ එහෙමත් කවුරුත් නැත්තම් ඔයා කවුරුත්ම නැත්තම් මෙහෙ ඔයා දන්න වා තනියෙන්න යන්න ඔයා අනිවාරෙන් වා හොටල් බුකින් එකත් දාගන්න ඕන ඔයාල ටිකට් එක දාන ට්‍රැවල් ඒජන්සිටම කියලා මට මෙහෙම හොටල් බුකින් එකත් දාලා දෙන්න කියලා හොටල් බුකින් එක දාලා දෙනවා ඊට පස්සේ අර අතන ඔෆිස් එකෙන් අහනවනේ දැන් ඔයාලට කවුරුත් නැත්තම් ඔයාලගෙන් අහනවා අනිවාරෙන් හොටල් බුකින් එකක් දාලා යන්න නැත්තම් ඔයා කොහොමද රට කියලා බලන්නේ රට ඉන්නේ කොහෙද කියලා අනිවාර්යයෙන් එතකොට ඔයා කවුරුත් නැත්තම් මේ රට අනිවාර්යෙන් හොටල් බුකින් එක අර යන ඊට පස්සේ ඒගොල්ලන්ට පෙන්නන ඒගොල්ලෝ ඊට පස්සේ පාස්පෝර්ට් එක බලනවා ආගේ හොටල් බුකින් එක බලනවා ආගේ ටිකට් එක බලනවා ආගේ රිටර්න් ටිකට් එක බලනවා ඒ ටික හරිනම් ඊට පස්සේ ඒගොල්ලෝ ආගේ වීසා එක පිටිපස්සේ සයින් එකක් දානවා අස්සනක් දානවා ඊට පස්සේ ඔය ටික අරගෙන අතුලට යන්න තියෙන අතුලට ගියාම චෙක් අප් කරනවා ඕගොල්ලෝගේ අර මේ ස්කෑනරෙන් දා ඊට පස්සේ ටිකට් කවුන්ටරේ යවට වෙලා ඉන්න ඕන ටිකට් කවුන්ටර් එක අරිනකන් ඊට පස්සේ ටිකට් කවුන්ටර් එකෙන් ගිහිල්ලා මේන් ලගේජ් එකේ බර කියලා හෑන්ඩ් ලගේජ් එකේත් බර කියලා ඊට බෝඩින් පාස් එක දෙනවා ෆ්ලයිට් ටිකට් එකක් අරන් එන්න CV print කරන් එන්න එපා කිසිම වැඩක් නැහැ මොකද ඔයා මෙහෙට ආවට පස්සේ නෝවාට මොබයිල් නම්බරයක් ගන්න ඕන එතකොට ඔයාට CV එක අර print කරන් ආපහු කර ලියලා දාන්න පුළුවන් බෑනේ ඒ හින්දා CV එකක් නිකන් හදාගෙන එන්න ෆෝමැට් එක ෆෝන් එකට අර ලැප්ටොප් එකට දාගෙන මෙහෙට ආවට පස්සේ edit කරලා නම්බර් එක දාලා ඔයාගේ location දාලා ඊට පස්සේ මෙහෙන් print කරලා ගන්න ඊට පස්සේ ඔයා boarding pass එක අරගෙන උඩට යන්න ඕන පොඩි චිට්ටියක් තියෙනවා ඒකේ ඔයාගේ නමගම වයස දාලා මොකටද යන්නේ කියලා දාලා සංචාරය සදා කියලා දාලා ඒක පුරවලා මේ යන්න තියෙන එතන ඉන්න කට්ටියක් ඒක තමයි ඉමිග්‍රේෂන් එක කියන්නේ එතනදී තමයි කට්ටිය ඔයගෙන් ප්‍රශ්න අහන්නේ ඔය ප්‍රශ්න වලදී තියෙන සාමාන්‍ය විදිහට ඒගොල්ලෝ ඉල්ලන ටික දුන්නට පස්සේ ඒගොල්ලෝ අහනවා මේ මොකටද යන්නේ කියලා ඊට පස්සේ කියන්නේ මේ ඔයා කවුරු හරි මේ ඉන්නවනේ මේ අපේ මේ ලැන්ඩගේ පුතෙක් කාරේ කවුරු හරි එයා ඉන්නවා කියලා එයා ගාවට යන්නේ කියලා රට බලන්න ඊට පස්සේ ආ ඉල්ලනවා පාස්පෝර්ට් කොපිය ගියාගේ ඉන්දා ඔය වෙලම එයාගේ පාස්පෝර්ට් කොපිය එක දෙන්න අයියන් මේ එහෙම නැත්තම් ඉතින් කවුරුත් නැත්තම් මම යන්නේ තනියම මේ රට බලන්න මේ ඉතින් මගේ හොටල් බුකින් එක කියලා හොටල් බුකින් එක පෙන්න. ඊට පස්සේ ඉතින් ලොකු දෙයක් අහන්න ඉතින් ඕගොල්ලෝන්ට තව ක්‍රමයක් තියෙනවා. ඕගොල්ලෝ හිතන්නකෝ දැන් ජොබ් එක ලංකා ජොබ් එක කරනවා කියලා. එතනින් ලියුමක් ගන්න මේ මෙහෙම නිවාඩුවකට යනවා මේ ඩුබායි වලට කියලා නිවාඩු දාලා ලියුමක් ඉල්ල ගන්න. අර මම කිව්ව තනින් අනිවාර්යෙන් මුලින්ම අර එන ඔෆිස් එකට ඔයා පළවෙනි පාරම ඩුබායි වලට එන්නේ අනිවාර්යෙන් ඒ ඔෆිස් එකට ඔයා යන්න ඕන. අත්‍තරව දැන් කට්ටිය මේ 2024 මේ විසිට් වීසා අප්ඩේට් එක ගැන 2023 දෙසැම්බර් මාසේ දාලා තියෙනවා මම දකලා දැක්ක වීඩියෝස්. ඒක 2024 මේ ටික හොයලා බලලා මම ඔයගොල්ලන්ට විස්තර කිව්වා. අත්‍තරව මේ ඔයගොල්ලෝ පළවෙනි පාරම යන්නේ අර ඔෆිස් එකේදී අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න. මේ ඊට පස්සේ තමයි ඉමිග්‍රේෂන් එකේදී බය නැතුව කතා කරන්න ඕගොල්ලෝ කොතක ගා උත්තර දෙන්න යන්න එපා කන්ෆිඩන්ස් පිට කතා කරන්න බය වෙන්න යන්න එපා ඔයා ලෙටර් වැඩ කර තන ලෙටර් එකක් ගත්තත් ඔයා අනිවාර්යෙන් හොටල් බුකින් එකක් දා ගන්න ඕන මොකද ඔයා නිවාඩුවට යනවා කියලා ඔප්පු කරන්න තමයි අර මේ කම්පැනි එකේ ලෙටර් එක ගන්න වායි එනවා කියලා පෙන්වන්න ඒ මෙහෙ ඇවිල්ලා ඉන්නේ තනියෙන් එතකොට අනිවාර්යෙන් ඒගොල්ලෝ අහන හරි හොටල් බුකින් එකක් කෝ කියලා එතකොට කවුරු හරි ඉන්නවනම් හොටල් බුකින් එක ඕනේ ඔයා පුළුවන් නම් අර ඔයා වැඩ කරන තැන ලෙටර් එකක් ගන්න. එතකොට ඔයාගේ මෙහෙ ඉන්න කෙනාගේ પાස්පෝර්ට් කෝපි එකත් අරන් යන්න. එහෙම කරාම තව ගොඩක් හොඳයි. ජොබ් එකක් ඉතින් මේ හරියට එහෙම ලෙටර් එකක් ගන්න බැරි තරකින් තරක ජොබ් එකක් කරොත් ඉතින් මේ එහෙම ඉතින් තමන්ගම කියලා ව්‍යාපාරයක් කරනවා කියන පුළුවන් මේ බිස්නස් එකක් කරනගෙන මම මේ රටට යන්න රට බලන්න මනි වාඩුවට එහෙම කියලා කියන්න පුළුවන්. තමන් බය වෙන්නේ නැතුව ඉමිග්‍රේෂන් එකේ ඉන්න ඇත්ත එක ඔෆිස් එකේ ඉන්න ඇත්ත එක කතා කරන්න බය වෙන්නේ නැන්නපා ඉන්න බෑ. ඔන්නවද 2024 ඉතින් මුලින්ම මට ඔයගොල්ලන්ට කියන්න ඕනුනේ මොකද මේ ඔෆිස් එක ගැන. කට්ටිය දන්නේ නැහැ මේ ඔෆිස් එකක් තියෙනවා කියලා. මෙහෙම පළවෙනි පාර ඩුබායි යන කට්ටියට අනිවාර්යෙන්ම ඔෆිස් එකට යන්නද මම ආයි මතක් කරන්නේ. ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ සූක්ෂම විදිහට ප්‍රශ්න අහන ඒවට බය නැතුව උත්තර දෙන්න. එතනේ තමයි මගේ මේ යාළුවගේ මල්ලිගෙන් එයාගේ අම්මගේ නම එයාගේ ආච්චිගේ නම අහලා තියෙනවා. බය නැතුව තමන් නෝමලි උත්තර දීලා ෂේප් එකේ ඉතින් මේ රටට එන්න මේ ඔයගොල්ලන්ට මේ 2024 ලැබුවා වූ 2024 අවුරුද්ද ඔයගොල්ලෝ සුභ වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝම කොහොම හරි ඉතින් මේ රටට ඇවිල්ලා ගේමක් ගහගන්න ඕන කියලා තමයි මම කියන්නේ. ගේමක් ගහලා කොහොම හරි ගොඩ යන්න හරි පිටියට එන්න. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ඊළඟ තව වීඩියෝකින් දාන්නම්
දෙදා සිසි අතර බුද්ධ කොහොමද විසිට් විසල ගණන් වෙනස් වුණද නැද්ද ඒ විස්තර රිනිව්වල ගණන් කොහොමද කියලා තව දැම්ම තාමත් යන්නේ 2023 ප්‍රයිස්මයි මම මේක පොඩ්ඩක් බලලා ඕනනේ ඊළඟ වීඩියෝ එකක් දාන්න කොහොමද අලුත් වීසා වල ගණන් අරම ඒවා කිය. එහෙනම් කට්ටි හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් ජය වේවා.